Samanta chakravalesu atra gacchantu devata saddhammang munirajas sunantu sagga mukhadam dhammasavana kalo ayang bhadanta dhammasavana kalo ayang bhadanta dhammasavana kalo ayang bhadanta namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa saddha sampanna karunika pinnatuni hema kenekma utum saddharma shravaneeta sudanan wana mohota ලෝතුරා බුදුරජාණන් වහන්සේ අප හැම දෙනා කෙරෙහිම මහා කරුණාවෙන් දේශනා කළ ඒ උතුම් සද්ධර්මයෙන් සල්පයක් නමුත් හැම දෙනාම මේ උදෑසන ශ්‍රවණය කරගන්නට යෙදෙන්නේ. පින්තුනි ලෝකේ සත්පුරුෂයෝ හැම කාලෙකදීම සත්පුරුෂ ධර්මකුයි දේශනා කරන්නේ. ඒ සත්පුරුෂ ධර්මයේ තුල ලෝකෙට පැමිණෙන දුක් වැසන මේ හැම දෙයකින්ම නිදහස් වන්නට පුළුවන් ආකාරයක් පිළිබඳව කතා කරනවා. අපේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේත් අපට දේශනා කළ ඒ උතුම් සද්ධර්මය තුළ කතා කළේම ඒ සියලු දුකෙන් නිදහස් වන ඒකායන මාර්ගය පිළිබඳව. දුකෙන් නිදහස්ව ගන්නා ප්‍රායෝගික මඟක් පිළිබඳව. ගොඩක් වෙලාවට අපි හැම කෙනෙක්ම දුකට ප්‍රතිකර්ම හොයන අය විදිහට දුක නැතුව ජීවත් වන්නට හරිම කැමතියි. ඒ දුක නැතුව ජීවත් වන්නට අපි නොඑක් විට නොඑක් උත්සාහයන් නොඑක් ක්‍රියාමාර්ග ගන්නවා. අපේ ජීවිතය කියලා කියන්නේ අන්න ඒ දුක නැතුව සැප විතරක් ලබමින් ජීවත් වන්නට ගන්නා උත්සාහයක ප්‍රතිඵලයක් වගේ. එබඳු ජීවිතයක් තුල ජීවත් වන අපට තොර තෝංචියක් නැතිව අපි කිසිම විමසීමක් නැතිව ගමන් කරන එක මාවතක් තියෙනවා. ඒ මාවත තමයි අපිට යහපත සහ සැපය ඇතයි කියලා පෙනෙන මාවත. අපි එකම දිශාවකට නැමිලා එකම දිශාවකටයි ගමන් කරන්නේ. ඒ නිසා තමයි ඒකට කිව්වේ අනුසෝතගාමී කියලා. දුවන්නන් වාලේ දුවන සමාජ රටාවක් තුළ අපි ඒ අනුවම අපේ ජීවිතය ජීවත් කරගන්නවා. පින්නතුනි මෙන්න මේ විදිහට අපේ ජීවිතය සකස් කරගෙන ඉන්න කෙනෙකුට බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා පෙන්වා දෙනවා ඔය මඟ නෙමෙයි ඊට වඩා වෙනස් ක්‍රමයක් තියෙනවා ඊට වඩා වෙනස් විදියක් තියෙනවා අපේ ජීවිතය දිහා බලන්නට ජීවිතේට ඇතිවන දුක වෙහෙස නිවා ගන්නට ඒ විධිය අනුගමනය කරන්නේ නැතිව වෙන ලෝකෙ වෙන ක්‍රමයක් ඇත්තේ නැහැ. తాවකාලික සැප සතුට හොයාගෙන යන්නට පුළුවන් ලෝකෙ. හැබැයි ඒව බොහොම తాවකාලිකයි. ඒවල ආස්වාදය බොහොම අඩුයි. ආදීනවය බොහොම වැඩි. ඒ නිසා තමයි නිස්සරණයක් සොයා යා යුත්තේ කියලා දේශනා කරනවා. බොහොම කලාතුරකින් පරතරක් හොයන, පරතරක් පිළිබඳව හිතන, පේන දෙයට වඩා එහා ගියපු නුවණකින් කල්පනා කරන සත්පුරුෂයන් සත්පුරුෂයෙකුට පමණක් ඒක ගෝචර කරගන්නට පුළුවන්කම තියෙනවා. හරියට පායන කාලෙක එහෙම නැතිනම් කාන්තාර භූමියක ඈත පෙනෙන මිරිඟුව හොයාගෙන මිරිඟුව පසුපස්සේ ගිහිල්ලා වෙනසෙන මුවන් වගේ තමයි බොහෝ දෙනෙක්. ඒ මිරිඟුව හොයාගෙන මිරිඟුව පසුපස්සේ යන මොයෙකුට කිසිම කලෙක වතුර පොඩක් ලබන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ මිරිඟුව තුල. මොකද මිරිඟුව කියන දේ හුදු මායා මාත්‍රයක් පමණයි. ඒක ඔහුට පෙනෙන මායාවක්. අන්න ඒ වගේම තමයි ලෝකය තුල ඇති දේවලුත්
ලෝකයේ තුල බලාපොරොත්තු වෙන දේවලුත් ඒ විදිහටම ලෝකයා ගොඩනගාගත්ත මායාකාරී දේවල්. ඒ මායාව මත තමයි තමන්ගේ ජීවිතය හැම වෙලාවකදීම අරගෙන යන්නේ. එහෙමත් නැතිනම් ඒ මායාව දිහා බලාගෙන දුවනවා. අපි පුංචි දරුවෙකුට උගන්වනවා ඇයි? ඉගෙනගෙන ඉවර වෙලා ජීවිතයේ සැනසීමක් ලබන්නට පුළුවන් වෙයි කියලා. අපිටත් ඒ විදිහටම ඉගෙනුවා. අපිත් ඒ දේ ඒ විදිහටම කරනවා. ඒ වගේම ඉගෙනගෙන ඉවර වෙනකොට සැනසීමක් නැහැ. ඒ නිසා රස්සාවක් හොයනවා. රස්සාවක් හොයාගත්ත කෙනෙකුගෙන් අහුව සැනසීමක් නම් තියනවද කියලා වැස්සක් කව්වක් ලෙඩක් දුකක් නොබලා ඒ දේ කරනවා කියන එකත් ඒතරම්ම තෘප්තිමත් දෙයක් සතුටුදායක දෙයක් නෙමෙයිනේ. ඒ වගේම මිල මුදල් හොයන අවාහ විවාහ කරගත්ත කෙනෙකුගෙන් අහුවොත් දැන් ඔබ සතුටින්ද ඉන්නේ කියලා නෑ ඔහුට වෙනම ප්‍රශ්න ටිකක් තියෙනවා. ඔහු ඒ ප්‍රශ්න ටික විසඳ ගන්න ඔහු ජීවිතේ කටයුතු කරනවා. ඒ වගේම මේ ඔක්කොම කටයුතු ඉවර කරලා තමන්ගේ වගකීම්, දරුවන්ගේ වගකීම් මේ හැම දෙයකින්ම නිදහස් වෙන කෙනෙකුගෙන් අහුවොත් දැන් ඔබ තෘප්තිමත්ද? දැන් ඔබ හැමදේම කළාද කියලා නෑ ඒත් හැමදේම ඉවර නෑ. දැන් ඔහුගේ කන් ඇහෙන්නේ නෑ. දැන් ඔහුගේ කය වෙනදා වගේ නැහැ. දැන් වැටෙන නුවණ ටික ටික අඩු වෙලා ගිහිල්ලා දැන් ඔහුගේ කර්මන්නේතාවේ අවසන් වෙගෙන යනවා. දැන් ඒ දේවල් වලට ප්‍රතිකර්ම හොයන්නට තියෙනවා. වෙනතුනේ මේ අපේ ජීවිතයේ කතාව. අපි කොතනක ජීවත් වුණත් අපි කාගේ කාගේ ජීවිතවල ඇත්ත తত্ত্বය මේකයි. මේ ඕනෑම තැනක් අද ඔබේ නියෝජනය වෙන්නට පුළුවන්. ඔබේ වයසේ, ඔබේ ජීවිතයේ මේ ඕනම තැනක් ඔබ අද නියෝජනය කරන්නට පුළුවන්. නමුත් ඔබට ඊළඟට මුහුණ දෙන්නට තියෙන తত্ত্বය තුල ඔබ හොයලා බැලුවොත් ඔබට සැනසීම, ඔබට නිවීමේ తত্ত্বය තුල ලබාගත් කෙනෙක් ඉන්නවද කියලා, ප්‍රශ්න ඔක්කොම විසඳගත් කෙනෙක් ඉන්නවද කියලා කවදාවත් ඔබට හොයන්නට වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්න විසඳගත්ත, ඒ හැම දෙයකටම ප්‍රතිකර්ම හොයාගත්ත, නිවීම කියන දේ හොයාගත්ත, දැන් නම් ඇති කියලා තෘප්තියකට පත්වන කෙනෙක් ඔබට කිසිම කාලයක හොයාගන්නට ලැබෙන්නේ නැහැ. අන්න ඒක තමයි මේ ලෝකේ කාමය කියන දේ අනස්වාසිකයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඒක කවදාවත් අස්වැසිලි ඇති දෙයක් නෙමෙයි. ඒක ඒ වගේම කවදාවත් සදාකාලිකව ලබා ගන්නට පුළුවන් දෙයක් උත් නෙමෙයි. ඒ හැම දෙයක්ම බොහොම తాවකාලිකයි. ඒවා හැම කාලෙකම පවත්වන්නට පුළුවන් පවතින දේවල්, තමාට අවශ්‍ය විදිහට තමා ළඟ තියාගන්නට පුළුවන් දේවල් නෙමෙයි. අන්න ඒ නිසායි ලෝකයේ තුල ඔය හොයන දේවල් වලින්, කරන දේවල් වලින් කවදාවත් ඒකාන්තයෙන් අපිට සැප ගෙනල්ලා දෙන දෙයක් කරන්නට බැරි. ඒ වගේම සැපය පිණිස සිදු කරන බොහෝ දේවල් තුලින් අපේ ජීවිතේට දුක කියන දේ ගලාගෙන එන්නේ. අන්න ඒ නිසා බුද්ධ ආදී සත්පුරුෂයෝ දෙයක් අවබෝධ කළා. ඒ අවබෝධ කරගෙන ලෝකයාට පෙන්වුවා. ඒ ලෝකෙට පෙන්වපු ඒ දහම සඳහා කරන්නට තියෙන ගොඩාක් දේවල් එකතු කරගෙන සැප විඳින්නට යන ක්‍රමයක් ගැන නෙමෙයි කතා කළේ. ඒ නිසා කරන්නට තියෙන්නේ ඒ දේ නෙමෙයි. එහෙනම් ඒක තුල හදන්නට දෙයක් තියෙනවා, ගොඩනගන්නට දෙයක් තියෙනවා. මොකද්ද ගොඩනගන්නට තියෙන දේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නාහම්බික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමීයං ඒවං භාවිතං මහතෝ අත්ථය සංවත්තති. යත ඉදම් බික්කවේ චිත්තං, චිත්තං බික්කවේ භාවිතං මහතෝ අත්ථය සංවත්තති. නාහම්බික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමීයං ඒවං රක්ඛිතං මහතෝ අත්ථය සංවත්තති. යත ඉදම් බික්කවේ චිත්තං, චිත්තං බික්කවේ රක්ඛිතං මහතෝ අත්ථය සංවත්තති. මහණෙනි, මේ ලෝකේ එකම ධර්මයක් තියෙනවා, රැක්කොත් මේ ලෝකේ ගෙනල්ලා දෙන්න පුළුවන් උපරිම අර්ථය ගෙනල්ලා දෙනවා. මොකද්ද? හිත. හිත රැක්කොත් ගෙනල්ලා දෙන්නට පුළුවන් උපරිම අර්ථය සිද්ධ කරනවා. ඒ වගේම භාවිත කළොත්, වැඩුවොත්, දියුණු කළොත් ගෙනල්ලා දෙන්නට පුළුවන් උපරිම අර්ථය ගෙනල්ලා දෙන දෙයක් තියෙනවා. මොකද්ද? හිත. හිත දියුණු කළොත් ගෙනල්ලා දෙන්න පුළුවන් උපරිම අර්ථය සිද්ධ කරනවා. මහණෙනි, හිත දියුණු කිරීම තරම් වෙනත් දෙයක් මම දකින්නේ නෑ මේ ලෝකේ මහත්ම අර්ථය සිද්ධ කිරීම පිණිස කියලා. එහෙනම් මේ දේවල් වලට අපි ළඟට උත්තරයක් අවශ්‍ය නම්, ඒ ප්‍රශ්නය උපදවපු තැන, ඒ ප්‍රශ්නය අපිට ගෙනාපු තැනට අපි පිළිතුරු සැපයීම අනිවාර්යයි. එහෙනම් අපේ ජීවිතයේ දිහාවට අපි හැරිලා බැලුවොත් අපිට පේනවා අපේ ජීවිතේට එන ගොඩක් ප්‍රශ්න වලට, ගොඩක් ගැටලු වලට හේතුව බවට පත් වෙලා තියෙන පින්තුනේ අපේ මනස කියන එක. ඒ හැම දෙයකටම මූලික වෙලා තියෙන්නේ මනෝභාවය. තමන් හිතන විදිහ,
තමන් බලාපොරොත්තු වෙන විදිහ, තමන් කරන දේවල්, ඒ හැම දෙයකටම මුල් වෙලා පවතින්නේ ඒ තමන්ගේ මනස. ඒ නිසා තමයි ඔය මනෝභාවය අපි හිතන විදිහ වෙනස් කරගත්තොත්, අපේ හිත රැක්කොත්, ඒ හිත රැක ගැනීම තුළ අපිට සැනසීම කියන දේ ලබන්නට පුළුවන්කම තියෙනවා. පින්තුනි, ඒ හිත රැකගන්න නම් ඒ රැකගන්නේ මොනවාගෙන්ද කියන එක ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. හිත රැකගන්නට තියෙන දේවල් තමයි ලෝභය, හිත රැකගන්නට තියෙන දේවල් තමයි ද්වේෂය, ඒ වගේම මෝහය. මේ දේවල් වලින් තමයි අපි හිත රැකගන්න අවශ්‍ය. ලෝභය කියනකොට අපිට මේක ගොඩක් දේවල් තුලින් කතා කරන්නට පුළුවන්. ආදරය, රාගය, ඒ වගේම ආසාව, කැමැත්ත, තණ්හාව, මේ නොඑක් වචන වලින් අපිට මේ ලෝභය හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ලෝභය දුරුකල යුත්තක්. මේ ලෝභය දුරුකල යුත්තක්. බුදුරජාණන් වහන්සේ මේකට දේශනා කරනවා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා. ඒ කියන්නේ දුක ඇති කරන්නට හේතු වුණ දේ තමයි මේ ලෝභය කියලා කියන්නේ. එතකොට ලෝභය දුරුකල යුතු දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ ලෝභය ළඟ තියාගන්නට හොඳ දෙයක් නෙමෙයි. ලෝභය කියන දේ අපෙන් ඈත් කරන්නට ඕනේ, ඉවත් කරන්නට ඕනේ දෙයක්. එතකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් ලෝභයක් අපි ඉවත් කරන්නට ඕන නම් අපි කොහොමද මේ ලෝකේ ජීවත් වෙන්නේ කියලා. පින්තුනි, කෙනකෙනා විසින් අත්හළ යුතු මට්ටමක් තියෙනවා. මේක අපි හොඳට තේරුම් ගන්නට අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය සියල්ලම අතහැරලා දාපු භික්ෂුවටත් භික්ෂුණියටත් වඩන්නට පුළුවන්, ප්‍රතිපදාවේ ගමන් කරන්නට පුළුවන් ධර්මයක්. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මය අනගාരിക උපාසක, අනගාരിക උපාසිකා කියන මේ දෙපිරිසට ගමන් කරන්නට පුළුවන්, වඩන්නට පුළුවන් ධර්මයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධම් ප්‍රතිපදාව ධර්මය කාමභෝගී උපාසකයන්ටත්, කාමභෝගී උපාසිකාවන්ටත් වඩන්නට පුළුවන් වැඩිය හැකි ධර්මයක්. අනේ ධර්මයේ එහෙමනම් අනුපූර්ව විදිහට අපිට මේ හැමතැනකටම සාපේක්ෂව කතා කරන්නට සිද්ධ වෙනවා. දැන් ලෝභය ප්‍රහාණය කරන්නට කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඒ පිළිබඳව දේශනා කරපු ක්‍රමෝපායයි භික්ෂුණීන් වහන්සේලාට, ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී කියන පිරිසට, අනගාരിക උපාසක උපාසිකා කියන පිරිසටත්, කාමභෝගී උපාසක උපාසිකා කියන පිරිසටත් දේශනා කළ විදිය එකම විදිහක්, එකම ක්‍රමයක් නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? ඔවුනොන්ට ඔවුනොන්ගේ මට්ටම් තුළ ඉඳලා කොහොමද මේ ප්‍රතිපදාවේ ගමන් කරන්නේ? ඒ ප්‍රතිපදාවේ ගමන් කරනකොට අතහරින්නට අවශ්‍ය දේවල්, අත්හළ යුතු දේවල් සහ අතහැරන දේවල් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ දැන් භික්ෂුන් වහන්සේ නමක්, භික්ෂුණීන් වහන්සේ නමක් තමන්ගේ ජීවිතයේ බොහෝ දේවල් අතහරිනවා. උපතින් උරුම වුණ ගේ දොර, ඉඩ කඩන්, වස්තු සම්පත්, දෙමව්පියන්ගේ සහෝදර සහෝදරයන් ඉඳලා තව ගොඩක් දේවල් අතහරිනවා භික්ෂුන් වහන්සේ නමක් නැතිනම් භික්ෂුණිය. නමුත් අනගාരിക උපාසක උපාසිකාවක් කියන මට්ටමේදී ඒ අතහැරීම කියන දේ එච්චර අවශ්‍ය වන්නේ නැහැ. භික්ෂුවකගේ අතහැරීම එතන ඇත්තේ නැහැ. භික්ෂුවකගේ අතහැරීම නිසා උන්වහන්සේගේ ප්‍රතිපදාව පහසුවෙන් පුරා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා අබ්භෝකාසෝ පබ්බජ්ජා කියලා. පැවිද්ද කියන එක හරියට අහස වගේ කියලා. ඒ කියන්නේ මේ හැප්පෙන්න තැන් නැහැ, ගැටෙන්න තැන් නැත්තේ නැහැ. මේක හරි නිදහසක්, හරි නිදහස් බිමක්. හැබැයි ගෘහ ජීවිතයක් කියලා කියන්නේ අනගාരിക හෝ වේවා ගෘහ ජීවිතයක් කියලා කියන්නේ ඒක ටිකක් සම්බාධ සහිතයි. වගකීම් තියෙනවා, යුතුකම් තියෙනවා, කෘෂි වණික් ආදී කර්මාන්ත කරන්නට ඕනේ. ඒ කියන්නේ තමන්ට ජීවත් වන්නට ජීවනෝපාය මාර්ගයන් සකස් කරගන්න අවශ්‍යයි. ඉතින් මේක හරි ටිකක් සංකීර්ණයි කරන්නට යනකොට. හැබැයි ඒ අයටත් මේ ධර්මය අදාළයි. ඒ අයටත් අත්හල යුතු දේ, අත්හල යුතු මට්ටමක් සහ මේ ප්‍රතිපදාවේ ගමන් කරනකොට අත්හැරෙන මට්ටමක් ගැන කතා කරනවා. ඒ වගේම තමයි කාමභෝගී උපාසක උපාසිකයන්ටත්, උපාසිකාවන්ටත් මේ හැමෝටම පොදු දහමක්. මේක පොදු දහමක් බවට පත් වෙනකොට ඔවුන් විසින් අත්හල යුතු දේ සහ අත්හැරෙන දේවල් කියලා අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක අර භික්ෂුවගේ තනත් එක ගත්තාම ගොඩාක් දුරවන්නට පුළුවන්. ඉතින් ගෘහ ජීවිතයක ගත කරන කාමභෝගී
උපාසකයෙක් හෝ උපාසිකාවක් ඔවුන් තමන්ගේ සාමාන්‍ය ගෘහ ජීවිතය ගත කරගෙන යන ගමන් එදිනෙදා කටයුතු සිද්ධ කරගෙන යන ගමන් එතකොට ඔවුන් ඒ සියල්ලම කරගෙන යන ගමන් ධර්ම ප්‍රතිපදාවේ ඔවුන්ගේ මට්ටමට උන්ට ගමන් කරන්නට පුළුවන්කම තියෙනවා. ඔවුන්ට ගැළපෙන ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ ප්‍රතිපදාවේදී ලෝභය ප්‍රහාණය කරන්නට ඔවුන් පටන් ගත යුතු තැනක් බුදුරජාණන් වහන්සේ විවරණය කළා. එතකොට කෙනෙකුට ලෝභය හෝ ద్వේෂය හෝ මෝහය හෝ උත්සන්න වෙනකොට ඔවුන්ගෙන් සිද්ධ වෙනවා කාය දුස්චරිත, වාක් දුස්චරිත සහ මනෝ දුස්චරිත කියන මේ අකුසලයන්. මේ අකුසල ධර්මයන්ගෙන් වැළක්ම තමයි බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම දේශනා කළේ. එතකොට අකුසල ධර්මයන්ගෙන් වැළක්ම කියනකොට ඔවුන් වළක්වා ගත යුතුයි ප්‍රධාන වශයෙන්ම කාය දුස්චරිත, කය මුල්කොට කරගන්න වැරදි, වචනේ මුල්කොට කරගන්න වැරදි සහ මනස මුල්කොට කරගන්න වැරදි. ඉතින් ගෙහි ගෙදරක ජීවත් වෙන කෙනෙකුට උනත් කාමභෝගී පුද්ගලයෙකුට උනත් ඒ කියන්නේ කාමභෝගී කියන එකෙන් අදහස් කරන්නේ පස්කම්සුව විඳින්මින් කටයුතු කරන පුද්ගලයෙකුට උනත් අත්‍යවශ්‍ය දේ තමයි එහෙනම් මේ කාය සුචරිත, වාක් සුචරිත, මනෝ සුචරිතය කියන එක. එතකොට ඒ කයින් තමන් සංවරයටපත් වෙනවා, වචනයෙන් සංවරයටපත් වෙනවා, මනසින් සංවරයටපත් වෙනවා. තමාගේ සිත, කය, වචනය කියන තුන් දොර හොඳින් පවත්වා ගන්නවා කියන එක එයට අවශ්‍ය දෙයක්. ඒ නිසා තමයි ගිහියන් පිළිබඳව කතා කරනකොට නිත්‍ය පංචශීලයක් පිළිබඳව කතා කරන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ නිත්‍ය සීලය පංචශීලයක් බවට පත් වෙනවා. ඒ නිසා ඔවුන් සතුන් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැහැ, ඒ වගේම බොරු කියන්නේ නැහැ, රහමෙර පානය කිරීම ආදී සිදු කරන්නේ නැහැ. මේ විදිහේ ජීවිතයක් තමයි බෞද්ධයෙකුගේ ජීවිතය. මේ විදිහේ ජීවිතයක් තමයි කාමභෝගී වුණත් උපාසකයෙකුගේ, උපාසිකාවකගේ ජීවිතය. ධර්මයේ තුල අවබෝධයක් ලබාගත් කෙනෙකුගේ ජීවිතය තමයි ඒ ලබාගත් විදිහ, එහෙමත් නැතිනම් ඒ ජීවත් වීම. එතකොට ඒක තමයි මූලිකවම ඔහු පටන් ගන්න තැන. ඔහු අතහරින දෙයක් මොනවාද? සතුන් මැරීම කියන එක සතුන් නොමැරීම නිසා අතහැර දමනවා. ඔහු සතුන් මරන්නේ නැහැ. තමන්ට මොනතරම් හානියක් කරන්නවත් ඔහු සතෙක්ව මරනවා කියන තැනින් ඔහු දුරස් වෙලා ඉන්නවා. යටත් පිටින් මැස්සෙක් මදුරෙක් මරන තැනකවත් ඔහුට චේතනාවක් ඇතිව නොවන මට්ටමට, ඔහු චේතනා ඇති නොකර ගන්න මට්ටමට සංවර වීම සඳහා උත්සාහවත් වෙනවා. ඒ වගේම හොරකම් කරන්නේ නැහැ. ඔහු තමාට මොන අලාභයක් සිද්ධ වුණත් හොරකම් සිදු නොකොට හොරකමින් වැළකීම පිණිස ඔහු කටයුතු කරනවා. ඒ වගේම කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැහැ. මොනතරම් හිතට කෙලෙස් සිතුවිලි ආවත්, රාගාදී චේතනාවන් ආවත් ඔහු දන්නවා මේක නොකළ යුතු දෙයක්. මේක කළොත් ශික්ෂාපදයන් බිඳෙනවා. ඒ නිසා මේ දේ සිද්ධ නොකරන්නේ නැහැ කවදාවත් කියන තැනකින් ඔහු සංවරයට පැමිණෙනවා කාමයේහි වර්ධවා හැසිරෙන්නේ නැතුව. ඒ වගේම බොරු කියන්නේ නැහැ. ඔහු සිනාහවටවත් බොරු කියන්නේ නැහැ. ඒ වගේම රහමෙර පානය කරන්නේ මත් වීම පිණිස අවශ්‍ය කිසිම දෙයක් ඔහු සුරාව හෝ මේරේ කියන මේ කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මේ පුද්ගලයා තුළ නිකම්ම බිහි වෙනවා. ඒ කියන්නේ සුචරිත ධර්මයක්. ඒ කියන්නේ ඔහුගේ මනස ටිකක් ශක්තිමත් වෙන කුසල ධර්මයන්ගේ පැත්තෙන්. ඔහුගේ මනස බොහොම පිරිසිදු වෙනවා. ඔහුගේ මනස ප්‍රභාස්වර වෙනවා. ඒ ප්‍රභාස්වර වෙනවා විතරක් නෙමෙයි ඔහුට බොහොම විසරද බවකින් යුක්තව කටයුතු කරගෙන යන්නට පුළුවන් බොහොම මානසික ශක්තියක් සහ මානසික රැකවරණයක් ඒ තුළ සැලසෙනවා. එතකොට එබඳු වූ පුද්ගලයා එතනින් තමයි මේ ධර්මයේ ප්‍රතිපදාව පුරන්නට පටන් ගන්නෙ. ඔහු මුලින්ම සීලයක් තුළ පිහිටලා ඒ සීලය තමන්ගේ රැකවරණය පිණිස පවතින දෙයක් කොට සලකා ඒ සීලය හොඳින් ආභරණයක් කොට සලකමින් ආරක්ෂා කරනවා. ඒ සීලය ආරක්ෂා කරනකොට අන්න ඔහුගේ මනසට, ඔහුගේ හිතට දැනෙන්නට පටන් ගන්නවා ඔහුට සිතුවිලි මොනතරම් වේගයෙන් ඇති වෙනවද, ආසාවල් කියන දේවල් මොනතරම් වේගවත් ලෙස තමන්ගේ හිතට ඇති වෙනවද, ඒ වගේම තරහ සිතුවිලි කියන එක මොනතරම් තමන්ගේ හිතට ඇති වෙනවද. මේ විදිහට තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්නකොට තමන්ව ඉක්මවා යන්නට පුළුවන්, කයින් වචනයෙන් ඉක්මවා යන්නට පුළුවන් විදිහ ගැන තමන්ට තමන්වම ප්‍රකට වෙනවා. ඇතැම් වෙලාවට බොරුවක් කියවෙන්නේ යනකොට මුලින් කෙනෙක් පුරුදු වෙන්න පටන් ගත්තොත් බොරු කියන්නේ නැහැ කියලා ඔහුට බොරුවක් කිව්වට පස්සේ ඊට පස්සේ මතක් වෙන්නත් පුළුවන්. ඔහු නැවතත් මතක් කළා නැහැ මම මේක හදා ගන්නවා කියන තැන ඉඳලා උත්සාහ කළොත් ඔහුට පුරුවන් බොරු නොකියන තැනට හිතපත් කරගන්නට.
එනිසා මේ බඳු ගති ලක්ෂණ ටිකක් ඔහු පුරුදු කරන්නට යනකොට ඔහුගේ මනෝභාවය ඔහුට ප්‍රකට වෙනවා. තමන්ගේ හිතේ ලෝභය යෙදෙනකොට ලෝභය අනුව කටයුතු කරන්නට ගියොත් එහෙම ඒක හරි විනාශකාරී දෙයක් නේද? ඒ ලෝභය කියන දේ කෙනෙක් බොහොම වෙහෙසට විඩාවට පත් කරනවා. ඒතකොට ඒ නිසා ලෝභය හොඳ නැති දෙයක් කියලා ඔහු දකිනවා. ඒ වගේම ද්වේෂය, ඒ වගේම මෝහය හොඳ නැති දෙයක් හැටියට ඔහු තේරුම් ගන්නවා. මේ විදිහට අකුසල ධර්මයන් හිතේ පැවැත්ම කියන දේ ඔහු තේරුම් ගන්නකොට ඔහුට පේනවා අර සිල්පද ටික රකින්න තමයි ගියේ. සිල්පද ටික රකින්න ගියාට එයාට පේනවා සිල්පද ටික රකින්න නම් සිද්ධ වෙනවා හිත රැකගන්න. ඒ කියන්නේ හිතට තරහ එන එක නැති වෙලා නැත්තම් ඕන වෙලාවක තමන්ට පුළුවන්කම තියෙනවා කෙනෙකුට දොස් කියලා දෝෂාරෝපණය කරලා බනින්න පුළුවන්කම තියෙනවා. හිතට තරහ එන එක නතර වෙන්නේ නැති වුණොත් මැස්සෙක් මදුරෙක් වුණත් තැලිලා ඕන වෙලාවක මැරිලා යන්න පුළුවන්කම තියෙනවා. ඒ හේතු ටික තමන් ළඟ තියාගෙන තමයි ඉන්නේ. එනිසා ඔහු එහෙම දකිනකොට ඔහුට සිද්ධ වෙනවා එහෙනම් මගේ හිත සංවර කරගන්නට ඕනේ. හිතට ආරක්ෂාවක්, හිතට රැකවරණයක් මම හදලා දෙන්නට ඕනේ. අන්න ඒක කල්පනා කරලා එයා පටන් ගන්නවා හිත රැකගන්න තැන කොහොමද කරන්නේ කියන දේ. ඒකට තියෙන ක්‍රමෝපාය මොනවාද කියන එක පිළිබඳව ඔහු කල්පනා කරනවා. අන්නේ හිතේ සංවරය සඳහා ඇති හේතු, හිතේ සංවරය සඳහා පවතින ක්‍රමෝපායන් හොයනකොට තමයි ඔහුට ඔහුගේ ජීවිතයේ ටික ටික භාවනාවකට නැඹුරු කරන පැත්තක් හසු වෙන්නේ. ඒකට ඔහු බලනවා ජීවිතයේ සිහිය නැති වුනොත් හොඳ නුවණක් පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. එනිසා අපි පැවැත්විය යුතු දෙයක් තියෙනවා. ඒ තමයි යෝනිසෝ මානසිකාර සම්පත්තිය. යෝනිසෝ මානසිකාරය අපි හැම තැනකදීම යහපත් මෙනෙහි කිරීමක් තියෙන්නට ඕනේ. යහපත් මෙනෙහි කිරීම අපි ළඟ නැත්නම් අපි ටිකෙන් ටික විනාශයටපත් වෙනවා. ඇයි? හොඳ දේත් ගන්නවා අපි, නරක දේත් ගන්නවා. ඒතකොට මේ යහපත් සිතුවිලි අපේ ජීවිතේ පුරාවටම අපි පතුරවලා තිබුණොත් තමයි අපිට සිහිය සහ නුවණ කියන දේ වඩන්න පුළුවන්කම තියෙන්නේ. සති සම්පජඤ්ඤය කියන දේ ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. සිහි නුවණ නැති වුණොත් තමයි අපි අතින් අකුසල ධර්මයන් සිද්ධ වෙන්නේ, දුස්චරිතයන් සිද්ධ වෙන්නේ. ඒ නිසා දුස්චරිත වළක්වා ගැනීමට නම් මම සිහි නුවණ ඇති කරගන්නට ඕනේ. සිහි නුවණ ඇති කරගන්නට නම් මට යෝනිසෝ මනසිකාරයේ පවත්වන්න පුළුවන්කම තියෙන්නට ඕනේ. අන්න ඔහු පටන් ගන්නවා තමාගේ හිත දිහා බලාගෙන අකුසල ධර්මයක් උපදිනකොට ඒ අකුසල ධර්මය උපදින තැනදිම නැති කරගන්නේ කොහොමද? ඒ අකුසල ධර්මයේ වළක්වා ගන්නේ කොහොමද කියලා ඔහු අකුසල ධර්මයේ දුරු කිරීම සඳහා උත්සාහවත් වෙනවා. අකුසල ධර්මයේ දුරු කර ගැනීම සඳහා උත්සාහවත් වෙනකොට ඔහුට පේනවා අකුසල ධර්මයක් තමන්ගේ හිතේ ගොඩ නැගෙන්නේ කොහොමද කියලා. අකුසලයක් තමන්ගේ හිතේ සකස් වෙන්නේ කොහොමද කියලා පේනවා. සතෙක් මරන්නේ අපි යම් සංයෝජනයක් නිසා. සතෙක් මරණ තැනකට අපි පත් වෙන්නේ හිතේ තියෙන බැඳුමක් නිසා. එහෙනම් අපි දුරු කරන්නට ඕනේ සතෙක් නොමර ඉන්නට ඕනේ නම් අමාරුවෙන් හැමදාම සත්තු නොමර ඉන්න එක නෙමෙයිනේ අපි නැති කරන්නට ඕනේ. ඒ කියන්නේ අපි අමාරුවෙන් හැමදාම සත්තු නොමර ඉන්න එක විතරක් නෙමෙයි අපි කරන්නට ඕනේ. යම් බැඳුමක් නිසා නම්, යම් සංයෝජනයක් නිසා නම් මේ සතුන් මැරීම කියන දේ අපි සිද්ධ කරන්නේ, අන්න ඒ සංයෝජන ධර්මය අපි දුරු කළ යුතුයි. යම් සංයෝජනයක් නිසා නම් සතුන් මැරීම කියන දේ සිද්ධ වෙන්නේ, ඒ සංයෝජන ධර්මය අපි දුරු කරන්නට ඕනේ. එතකොට මොකද්ද අපිට සතුන් මැරීම සඳහා හේතු වෙන සංයෝජන ධර්මය, සතුන් මැරීම සඳහා හේතු වෙන මේ බැඳුම බවටපත් වෙන්නේ? කෙනෙකු සතුන් මරනවා නම් ඒ සතුන් මැරීම සඳහා හේතු වෙන බැඳීම් සහිත මනෝභාවයක් ඔහුට තියෙනවා. සංයෝජන, එහෙම නැත්නම් බැඳුම කියන වචනේ අපි ගත්තොත් මේ ශාසනයේ දස සංයෝජන ධර්ම කතා කරනවා. සංයෝජන බැඳුම් 10ක් පිළිබඳව, ඒ බැඳුම් 10 අවස්ථා දෙකකදී දෙවිධයකට පැහැදිලි කරන තැන් අපිට ත්‍රිපිටකයේ තුන් දකින්නට පුළුවන්කම තියෙනවා. කෙසේ ගත්තත් සියලු කෙලෙස් ධර්මයන් නියෝජනය වෙන තැනක් තමයි සංයෝජනයි කියලා කියන්නේ. බැඳුම් ටික තියෙන්නේ යම් කිසි දෙයක් නුවණින් තේරුම් නොගැනීම නිසා. ඒකට අපි කියනවා අවිද්‍යාව කියලා. අන්න ඒ අවිද්‍යාව තමයි මේ සියලු බැඳුම් වලට, මේ සියලු බන්ධනයන්ට මූලික හේතුව බවට පත්වන්නේ. එහෙනම් මේ බන්ධනයන්ගෙන් අපිට අපේ හිත නිදහස් කරගන්නට, බැඳුම් වලින් නිදහස් වෙන්නට ඕනේ නම්, මේ බැඳුම් සිඳ දමන්නට අවශ්‍ය නම්, අන්න ඒ කෙනාට අවශ්‍ය වෙනවා අවිද්‍යාවෙන් තමාගේ හිත නිදහස් කරගන්නට, අවිද්‍යාවෙන් තමන්ගේ හිත ගලව ගන්නට. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද?
චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නා කම. තවදීකින් කිව්වොත් ලෝකේ යථා භූත ස්වභාවය පිළිබඳව අවබෝධ නොකර ගන්නා බවට කියනවා අවිද්‍යාව කියලා. අන්න එතකොට දැන් අවිද්‍යාව නැති කරන්නට අවශ්‍යයි අපිට. ඇයි අවිද්‍යාව නැති කරගන්නට අවශ්‍ය? අවිද්‍යාව තිබුණොත් එතන සතුන් මරන්නට තියෙන සංයෝජනය ඇති වෙනවා. සතුන් මරන්නට තියෙන සංයෝජනය තිබුණොත් සතුන් මරනවා, සතුන් මැරුවොත් අනන්ත අප්‍රමාණ දුක්ඛිත තත්ත්වයකට තමාව පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට ඒ දුක නැති කරන්නට ඕනේ නම් ඔහු සතුන් නොමර ඉන්නට වෙනවා. සතුන් නොමර ඉන්න අවශ්‍ය නම් සතුන් මරන්නට හේතු වෙන තමාගේ මනස තුල පවත්නා සංයෝජන ධර්මයන්, වැරදි ධර්මයන් දුරු කරගන්නට අවශ්‍යයි. ඒක දුරු කරගන්නට නම් ඒ වැරද්ද ඇති උනේ යම්කිසි තැනක සිදු වුණ සිදු කළ නොදන්නාකමක් නිසා. අන්න ඒ නොදන්නාකම වෙනුවට අප දන්නාකම පාවිච්චි කළ යුතුයි, දන්නාකම භාවිත කළ යුතුයි. ඒකට අපි කියනවා විද්‍යාව කියලා. අවිද්‍යා නිරෝධය සඳහා විද්‍යාව ඉපදවිය යුතු වෙනවා. විද්‍යාව ඉපදුවොත් තමයි අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකට මේ විද්‍යාව උපදෝගන්නේ කොහොමද? මොකද්ද අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියන්නේ අඳුර නම් විද්‍යාව කියලා කියන්නේ ආලෝකයක්. එතකොට ආලෝකය දැල් වූ බවම අන්ධකාරයේ ඇති නිවී යෑම, නැතිනම් අන්ධකාරයේ දුරු වී යෑම තමයි ආලෝකයේ පහළ වීම කියලා කියන්නේ. ආලෝකයේ පහළ වීම අන්ධකාරයේ දුරු වී යෑමමයි. එතකොට මේ විදිහට අපිට අවිද්‍යාව කියලා කියන්නේ නොදන්නාකම නම් දන්නාකම උපදවා ගැනීමම අවිද්‍යාවේ ප්‍රහාණයයි. එතකොට මේ අවිද්‍යාව එහෙම නැතිනම් නොදන්නාකම තියෙන්නේ ඇති කරගත්තේ මොන වගේ ධර්මතා ටිකකද කියලා අපි ටිකක් නුවණින් කල්පනා කරලා බලන්නට ඕනේ, සම්මර්ෂණය කරන්නට ඕනේ. අන්න ඒ විදිහට ඒක සම්මර්ෂණය කරනකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙ කෙනෙක් භූතය භූතය හැටියට දන්නේ නැත්තම්, භූතය භූතය හැටියට දන්නේ නැතිනම් ඒ භූතය භූතය හැටියට නොදන්නා කෙනාට ඒ සඳහා ඒහා සමග තියෙන ආශ්‍රව ධර්මයන්, කෙලෙස් ධර්මයන් වැඩෙනවා, වර්ධනය වෙනවා. එතකොට මොනවාද භූතය කියලා කියන්නේ? භූත කියන මේ වචනය පාවිච්චි වෙන්නේ පින්නතුනේ මේ ඌ පරිදි, එහෙම නැතිනම් වීමෙහි පවත්වා ශබ්දයක් තමයි මේ භූත කියලා කියවෙන මේ ශබ්දය. එතකොට භූ කියන මේ ධාතුවෙන් නිපන් මේ භූත කියන පදය, එහෙමත් නැතිනම් හට ගැනීම, නැතිනම් පැවතීම කියන අර්ථයේහි, වීම කියන අර්ථයේහි තමයි මේකේ දෙලා තියෙන්නේ. එතකොට මේ භූත කියන වචනය වීම කියන අර්ථ, වීම කියන අර්ථයේ යෙදෙන දෙයක්. ඒ කියන්නේ පවත්නා ස්වභාවය හැඳින්වීම සඳහායි, ඇත්තටම තියෙන දේ, ඇත්තටම වෙන දේ හැඳින්වීම සඳහායි මේ භූත කියන වචනය පාවිච්චි වෙන්නේ. එතකොට භූතය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකකටද? භූතය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මේ ස්කන්ධ හතරට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා භූත කියන වචනය. එතකොට භූත කියන වචනය මේ ස්කන්ධ හතරක පහකට දේශනා කරනකොට මේක ලෝකේ යථාර්ථය, මේක තමයි ලෝකේ ඌ පරිදි දෙය කියලා අපිට හඳුනා ගන්නට තියෙන්නේ. එතකොට ලෝකේ රූපයක් තියෙනවා. රූපය කියලා කියන්නේ මොනවද? මේ අපි කියනවා නම් පෙනෙන, ඇහෙන, විඳින දේවල් තියෙනවා කියලා. මේ හැම දෙයක්ම රූප ධර්මයන් නිසා පවතින දේවල්. එතකොට ඒක යථාර්ථයක් ලෙස අපි බෙදා බැලුවොත් එහෙම තියෙන්නේ සතර මහා ධාතු සහ උපාදාය රූප කියලා ධර්මතා ටිකක්. උපාදා රූප කියලා කියනවා සතර මහා ධාතුව නිසා පවතින රූප කියන එකට. එතකොට මේ අපි සාමාන්‍යයෙන් තේරෙන වචන ටිකකින් ගත්තොත් පස් දිය ගිනි සොලං කියලා කියන්නේ. එතකොට ධර්මයේ තුල පාවිච්චි වෙන වචනත් බහලා ඇති. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා මේ සතර මහා ධාතුවක් තියෙනවා. එතකොට මේ සතර මහා ධාතු කියලා කියන්නේ ලෝකේ පවතින දේවල් නෙමේ, ස්වභාව අර්ථයෙන් කතා කරන්නේ. එතකොට තද ගතිය, තද ස්වභාවයක්, ඒ වගේම ඇලෙන, බැඳෙන, ගලන, වැగిරෙන ස්වභාවයක්, උණුසුම් දිරවන, තවන, තවා යන, පැසවන ස්වභාවයක්, ඒ වගේම හමන, පිම්බෙන, හැකිලෙන ස්වභාවයක් කියන මේ ස්වභාව ලක්ෂණ, නැතිනම් මේ ස්වභාව ගති
ටිකකට තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ. කවදාවත් ඇසින් දකින්නට පුළුවන් කමක් නැති නුවණින් පිරිසිඳ දැක්ක යුතු නුවණින් අවබෝධ කළ යුතු දෙයක් තමයි සතර මහා ධාතුව කියලා කියන්නේ. එතකොට සතර මහා ධාතුව පවත්නා තැනක තියෙන උපාදාය රූපයක්. උපාදාය කියලා කියන්නේ ඒ ඇසුරු කරගත්ත රූපයක්. මොනවද ඒක ඇසුරු කරගෙන තියෙන රූපේ? වර්ණය, ගන්ධය, රසය සහ ඕජාව කියන මේ රූප. එතකොට දැන් අපිට යම් තැනක වර්ණ සටහනක් වෙනවා. ඇහැට පේන්නේ පාටවලනේ. අපි ඒ වලට කළු පාට, නිල් පාට, රතු පාට ආදී පාට වර්ණ සටහන් කියලා කියනවා. එතකොට මේ වර්ණ සටහන පේන්නේ සතර මහා ධාතුවක් ඇසුරු කරගත්ත උපාදාය රූපයක් විදිහට. එතකොට දැන් මේ භූතය කියලා දේශනා කළේ ඇයි මේකට? භූතය කියලා දේශනා කළේ පින්තුනි, ඒක තමයි ලෝකේ පවතින ස්වභාවය. ඒක තමයි ලෝකේ පවතින ඇත්ත. එතනින් එහාට දෙයක් ලෝකේ ඇත්තේ නැහැ. ඒක ඇතුලේ එතනින් එහාට දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි ඒකට භූතය කියලා කිව්වේ. ඒකට බුදුරජාණන් වහන්සේ එකයි රූපස්කන්ධයයි භූතය කියන්නේ කියලා පෙන්වන්නේ. එතකොට රූපස්කන්ධය භූතය භූතය වෙනකොට රූපස්කන්ධය කියන එක ලෝකේ ඌ දේ වෙනකොට ලෝකේ පැවැත්ම වෙනකොට එන ලෝකේ පවතින දේ සතර මහා ධාතුව සහ සතර මහා ධාතුව නිසා පවත්වන වර්ණ සටහනක් කියන මට්ටම. එතකොට ගන්ධයක්, රසයක්, ඕජාවක් කියන මට්ටම. ඒකට කියනවා මහා භූත රූපය සහ උපාදාය රූපය. මේක රූපස්කන්ධයට විතරක් අදාළව කතා කරන්න මෙතනදී. එතකොට මෙන්න මේක තමයි භූතය. එතකොට අපි භූතය හැටියට දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් රූපස්කන්ධය රූපස්කන්ධය හැටියට තේරුම් ගත්ත බවක් අපේ ඇත්තේ නැහැ. ඒක තේරුම් නොගත් බව නිසා අපිට රූපස්කන්ධය පිළිබඳව අපිට කෙලෙස් ඇති කරගෙන තියෙනවා. මොනවාද අපි ඇති කරගත්ත කෙලෙස්? අපිට පේන්නේ පාට ටිකක් නෙමෙයිනේ. අපිට පේන්නේ ලෝකේ වටිනා වස්තු තියෙනවා. මිල මුදල්, යාන වාහන, ගෙවල් දොරවල් මේ විදිහට වටිනා වස්තු තියෙනවා. ඒ වගේම ලෝකේ හොඳයි කියලා අපිට සතුට ඇති කරන අය ඉන්නවා. ලෝකේ නරකයි කියලා අපිට දුක ඇති කරන අය ඉන්නවා. ඒකට වටින නොවටින දේවල් තියෙනවා සහ හොඳ නරක දේවල් ලෝකේ තියෙනවා කියලා අපි දකින්න පුළුවන් කියලා අපි කල්පනා කරනවා. මෙන්න මේක තමයි පින්නතුනේ අපි ඇති කරගත්ත වැරදි දැකීම. වැරදි දැකීම නිසා තමයි අපි ඇලෙන්න ගැටෙන්න තියෙන දේවල් වල ඇලෙන්නේ සහ ගැටෙන්නේ. එතකොට දැන් ඔන්න අපිට මූලයක් ආවා. අපි කතා කරේ සත්තු මරණ එක ගැන. අපි කතා කළේ කයින් අකුසල් සිද්ධ වෙන එක ගැන. කාමයේ වර්ධව හැසිරීම වෙන්නට පුළුවන්, හොරකම් කරන එක වෙන්න පුළුවන්, සතුන් මැරීම වෙන්න පුළුවන්, රහමෙර පානය කිරීම වෙන්නට පුළුවන්, වචනෙන් බොරු කීම වෙන්නට පුළුවන්. අපි මෙතනදී කතා කරන්නේ මේ වලට තියෙන හේතු ටික මොනවද කියලා. එතකොට ඒ වලට තියෙන හේතු තමයි පින්නතුනි වටින නොවටින දේවල් ලෝකේ හමු වෙන. දෙයක් හොරකම් කරන්නේ ඒ දේ අපිට අවශ්‍ය නම් ඒ දේ වටිනවා. ඒ වගේම අපි සතෙක්ව මරන්නේ අපි ඔහුගේ ජීවත් වීමට, ඔහුගේ පැවැත්මට අපි තියෙන අකමැතිකම නැතිනම් ද්වේෂය මුල් කරගෙන. එතකොට මේ අපේ ක්‍රියාකාරකම තිබිලා තියෙන ලෝභ දේශයන් මුල් කරගෙන ලෝභ දේශ ටික පැවැත්තිලා තියෙන්නේ අර යථාර්ථය නොදැක අර එළියේ තියනවා කියලා ගත්ත කැමැති අකමැති දේවල්, වටින නොවටින දේවල් එළියේ තියනවා කියලා හිතපු බව නිසා තමයි අපිට මේ අකුසල කර්මයන් අපිට කරන්න පුළුවන් කියන දේ ලෝකෙ පේන්නේ, අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. දැන් අන්න එබඳු මනසක ජීවත් වෙන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා, නෑ ඕක නෙමේ ලෝකේ පවතින යථාර්ථය. ලෝකේ පවතින්නේ මෙන්න මේ විදිහේ ස්කන්ධ ධර්මයක්. ඒ තමයි රූපස්කන්ධය, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ ස්කන්ධ ධර්මය. එතකොට ওই රූපස්කන්ධය කියන එක වටිනාකමකින් යුක්ත දෙයක් එහෙම නෙමෙයි. පාට ටිකට වටිනකමක් තියෙනවද පින්නතුනි? පාට ටිකට වටිනකමක් ඇත්තේ නැහැ. පාට ටිකේ තිබිලා වටිනකම් අපි ළඟට එන්නේ නැහැ. එකම රූපය ලෝකෙ හැමෝටම එකම විදිහට වටින්නේ නැහැ නේ. එතකොට එකම රූපයට ලෝකෙ හැමෝම කැමතිත් නැහැ නේ. ඇයි ඒකේ වටිනකම් සහ නොවටිනකම්, කැමැති බව හෝ අකමැති බව කියන එක ඒක රූපයට අදාළව රූපේ පවතින දෙයක් එහෙම නෙමෙයි. ඒක රූපේ තිබුණොත් එහෙම ලෝකේ හොඳයි කියන රූපෙට ලෝකේ ඔක්කොම හොඳයි කියන්න ඕනේ. ලෝකේ නරකයි කියන රූපෙට ලෝකේ ඔක්කොම නරකයි කියන්නට ඕනේ. හැබැයි එහෙම වෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ හැම වෙලාවකදීම
ඒ පිළිබඳව අපි පවත්වන මානසිකාරය anu. ඒ කියන්නේ ඒක රූපෙට අයිති දෙයක් බවට පත්ුනේ නැහැ. මෙතෙ පෙරත් අපි සිහිපත් කළ තියෙන නරක විශ්වවිද්‍යාලයකින් කරනවා. එක සමාජ විද්‍යා පරීක්ෂණයක් උන් සිද්ධ කරනවා. එක මිනිස්සෙගේ මුහුණක් පෙන්නලා මේ ළමයි දෙපිරිසකට බෙදලා එක ළමයි කණ්ඩායමකට කියනවා මේ තමයි ලෝකේ ඉන්න ඉතාම නරකම මිනිස්සෙක් මේ පින්තූරයක් පෙන්නලා කියන්නේ. එතකොට මේ ලෝකේ ඉන්න ඉතාම නරකම මිනිස්සෙක් මේ මිනිස්සයා මහා නපුරුයි. මෙච්චර නරක වැඩ ප්‍රමාණයක් මේ මිනිස්සයා කරලා තියෙනවා. මේ වගේ මහා හොඳ නැති කෙනෙක්. ඔයගොල්ලන්ට මේ පින්තූර දැක්කහම මොනවද හිතෙන්නේ කියලා අහුවාම එතන ඉන්න ළමයි වැඩි කොටසක් කියනවා මේ මෙබඳු මූණක් තියෙන්නේ, මෙබඳු හැඩතල තියෙන්නේ, මෙබඳු ස්වරූපයක් තියෙන්නේ. ඒ වගේ නරක කම තියෙන කෙනෙකුට නැතිනම් මේ රූපය බැලුවාම පේන්නේ ඒ මනුස්සයාගේ නරක ගතිය මේ රූපයෙන් පේනවා කියන එක. ඒ වගේම අනිත් ළමයි පිරිසට ඒ රූපයෙන්ම පෙන්වලා කියනවා මේ ලෝකේ ඉන්න කරුණාවන්තම මිනිස්සෙක්. මේ මනුස්සයා ලෝකෙ මෙච්චර අනිත් අයට උදව් කරලා තියෙනවා. ලෝකෙ මෙච්චර අනිත් අය වෙනුවෙන් මේ මනුස්සයා කැපකිරීම කරලා තියෙනවා. එතකොට මෙච්චර කැපකිරීම කරපු අනිත් අය වෙනුවෙන් වැඩ කරපු මේ මනුස්සයා දිහා බලනකොට, මේ මූණ දිහා බලනකොට ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ කියලා අහනවා. එතකොට ඒක අහනකොට එතන ළමයි වැඩි ප්‍රමාණයක් පිළිතුරු දෙන්නේ මේ මූණ මේ විදිහට හැඩතල තියෙන්නේ, මේ විදිහේ පැහැපත් මූණක් තියෙන්නේ, නැතිනම් මේ විදිහේ මූණක් පෙනෙන්නට තියෙන ලෝකේ හොඳ මිනිස්සුන්ට, නැතිනම් මේකේ හොඳ මූණක ගති ලක්ෂණයි මේ තුල දකින්න පුළුවන්කම තියෙන්නේ කියලා. පින්නතුනි මෙන්න මේ විදිහට පිළිතුරු ලබා දෙනකොට අපි මේ කතාව දිහා අපි බලාගෙන හිටියොත් නැතිනම් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. මෙතන ප්‍රශ්නය තිබුණේ අර මූණේ තිබිලා ආපු ගතියත් හොඳයි කියපු කම හෝ නරකයි කියපු කම ඒ මූණේ තිබිලා ආපු ගතියක් එහෙම නෙමෙයි. එහෙනම් ඒක කොහෙ තිබිලා ආපු එකද? ඒක කෙනකෙනා විසින් කෙනකෙනා තුළ ගොඩනගාගත්ත නැතිනම් ලෝකය විසින් අපිට ගොඩනගලා අපේ ඔළුවට දාපු ඒ දේ අනුව අපි හිතනකොට අපිට පෙනෙන දෙයක් තමයි ඒ හොඳ හෝ නරක කියන එක. වටිනාකමක් එහෙමනේ. ලෝකේ අපි හිතනවා ගොඩක් දේවල් වලට වටිනාකමක් තියෙනවා. මිල මුදල් කිව්වහම අපිට ඒකේ වටිනාකමක් තියෙනවා. දැන් පුංචිම දරුවෙකුට, චූටි දරුවෙකුට සමහර විට රුපියල් 5000ක් සහ ටොෆියක් අතර වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි ඔහුට ටොෆියක් දිවේ ගාලා එක දුන්නොත් එහෙම රුපියල් 5000 ඔහුට නොවටින දෙයක් බවට පත් වෙනවා. එතකොට දැන් මෙතන රුපියල් 5000න් ටොපි ගොඩක් ගන්න පුළුවන් කියන එකක් කෙනෙක් දැනගෙන හිටියොත් එහෙම, නැතිනම් වටිනකමක් ඒකට හිමි කියන එක දැනගෙන හිටියොත් එහෙම, කවදාවත් එක ටොපියක් දීලා ඒක එයාගෙන් ගන්න නම් වෙන්නේ නැහැ. එතකොට අපිට හිතා ගන්නට පුළුවන්කම තියෙනවා. අපිට පේනවා අර පවතින රූපයේ අපි කියනවා නම් වටිනාකම තියෙනවා කියලා. ඒ වටිනාකම ඒ එළියේ පේන දෙයට අයිති නම්, නැතිනම් ඒ පාටට ඒ සටහනට අපිට පේන දේ අයිති නම්, නැතිනම් අපි දැනගත්ත දේ වටිනකම අයිති නම්, පින්නතුනේ ඒකේ ලෝකේ දකින දකින ඔක්කොටම එකම විදිහට පේන්නේ නැහැ. අර පුංචි දරුවට එකක් පෙනිලා අපිට එකක් වෙන්න දුරංකමක් නැහැනේ. වටිනකම ඒකට අයිති දේන. හැබැයි ඒක වටිනවද නොවටිනවද කියන බව තීරණය උනේ ඒක මත නෙමෙයි, ඒ දේ පිළිබඳව අපි ඇති කරගත්ත දැනුම මත තමයි අපිට තීරණය උනේ. අපි එතනදී දැනුම කියන වචනය පාවිච්චි කරන්නේ තේරුම් ගැනීමේ පහසුවට, නැත්නම් ඒ ගැළපෙන වචනයක් නෙමෙයි. නමුත් අපි එතනදී ඒ දැනුම මත තමයි අපි ගොඩනගාගෙන තියෙන්නේ මේක වටිනවා කියලා ගත්ත කම. ඒකට මේ ඊටමත් වටිනා දෙයක් හැටියට හිතන කම එක රූපයට අයිති නෑ. අන්න ඒ නිසා තමයි භූතය කියලා වචනයක් අපි රූපයට පාවිච්චි කළේ. ඒ කියන්නේ ඌපරි විදේ ලෝකේ කවදාවත් ඇත්තටම ඒ රූපයට වටිනකමක් තිබුණේ නෑ. රූපයේ ස්වභාවය තමයි අනාත්ම ලක්ෂණයක් විදිහට ඇහැට ආපු කම. වර්ණ සතහනක ස්වභාවය තමයි ඇහැට පතිත වුණ කම. ඇහැේ ස්වභාවය තමයි වර්ණ සතහන පතිත කරගත්ත කම. එතකොට ඒ වර්ණ සතහන පතිත වූ බව හිතින් හිතලා දැනගත්තා. අන්න ඊට පස්සේ ඇති කරගත්ත දෙයක් තමයි සංකල්පමේ වශයෙන් කෙනකෙනා හිත ඇතුළේ විතරකණය කරලා හිතලා කලින් ඇසුරු කරපු දේවල් එක්ක සසඳලා ගලපලා බලලා තීරණය කරනවා එළියේ තියෙන්නේ ඊටාම වටින දෙයක් කියලා. හැබැයි අර හිතින් හිතලා හිතින් ගලපලා ඔක්කොම ටික කරගන්න වෙලාව වෙනකොටත් පින්නතුනේ අර දැකපු පාට ටික දැකපු පැහැසටහන නැති වෙලා ඉවරයි. ඒ දේ පැහැසටහන ඒ වර්ණ සටහන ගෝචර කරගත්ත ඇහැ නැති වෙලා ඉවරයි. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ ඇහැ අනිත්‍යයි කියලා කිව්වේ.
ඒකට තමයි බුදුරජාණන් වහන්සේ රූපය අනිත්‍යයි කියලා කිව්වේ. ඒ ඇහැ රූප දෙක අනිත්‍ය වුණ තැනක තමයි පින්නතුනේ අපි ඒ නිට්ටයයි කියලා ගත්ත සංඥාව නිට්ටයයි කියලා ගත්ත විපල්ලාසයේ හිතේ තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ හිතේ අපි තියාගෙන ඉන්නවා වැරදි අදහසක්. ඒ තමයි දැකපු දේ එක දිගට ලෝකයේ තුල තියෙනවා කියලා. අන්නේ ලෝකයේ තුල තියෙනවා කියලා හිතන දේත් එක්ක ගොඩනගාගත්ත දෙයක් තමයි ඒ තියෙන දේවල් වලට වටිනකම් නොවටිනකම් තියෙනවා කියලා. දැන් අපිට පේනවා අපි මොනතරම් මුලාවකද ඉන්නේ කියලා. ඒ තමයි ලෝකේ පවතින භූතය යථාර්ථ ස්වභාවය තමයි කිසිම වටිනකමක් නැති පාට ටිකක් ඇහැට පේනවා. බාහිර ආලෝකයක් වස්තුව මතට පතිත වෙලා එන පරාවර්තන ආලෝකයක්. අපිට තේරෙන විදිහට කිව්වොත් ඇහැට එන්නේ පරාවර්තනය වුණ ආලෝකයක්. එළියෙන් එන එළිය බාහිර වස්තුවකට වැටිලා ඒ එතනින් ඇතිවෙන පරාවර්තන ආලෝකය තමයි ඇහැට පේන්නේ. ඇහැට පතිත වෙන ওই පාට ටිකට වටිනකම් නොවටිනකම් තිබ්බේ නැහැ. එක කාටත් එක සමාන විදිහට තමයි දකින්න පුළුවන්කම තිබුණේ. කාටත් එක සමාන විදිහට තමයි පෙනුනේ. ඒ වගේම ඒ පාට ටික මේ තප්පරයේදී පෙනුන දේ ඊළඟ තප්පරයේදී පෙනෙන දෙයක් නෙමෙයි. අර අපි කියන්නේ එකම ගඟෙන් දෙපාරක් නාන්න බෑ කියලා අපහු ඒ නාපු වතුර ටිකෙන් ආයෙ කවදාවත් නාන්න වෙන්නේ නැහනේ. ඒ වගේ තමයි එකම වර්ණ සතහන දෙපාරක් දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ එකම රූපේ දෙපාරක් දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එතකොට මේක තමයි භූතය. නැතිනම් මේක තමයි ඌ පරිදි දෙය. මේක තමයි ලෝකේ යථාර්ථය. හැබැයි ලෝකෙ මෙහෙම යථාර්ථයක් තියෙන තැනක, මෙබඳු ඇත්තක් තියෙන තැනක, පවතින තැනක එයාට මේ ඇත්ත නොදන්නාකම නිසා එයාට හිතනවා කලින් දැකපු එක ආපහු දකින්න පුළුවන් කියලා. කලින් දැකපු එක ආපහු දකින්න පුළුවන් කියලා. එතකොට ඔබට ලෝකෙ දැන් වටිනාකමක් සහිත දෙයක් ලෝකෙ තියෙනවා කියන හැඟීමක් තියෙනවා කියන සංකල්පයක් තියෙනවා. වටිනකම එකතු කළේ තමන්ගේ මනසින්. මනසින් එකතු කරගත්ත වටිනකම සහිත දේ කොහෙද තියෙන්නේ කියලා හුවොත් ඒක තියෙන්නේ ලෝකෙ ඇතුලේ. දැන් ඔන්න ඔබේ මානසික පසුබිම සකස් වෙලා ඉවරයි. ලෝකෙ ඇතුලේ වටිනා දෙයක් තියෙනවා. දැන් ඔබට පුළුවන් ওই තියෙන දෙයට ආස කරන්න. ඒ දේ නැති වුණොත් ඒ දේ නැතිවීම නිසා ඔබට පුළුවන් දුක් විඳින්න. ඒ දේ රැක ගැනීම වෙනුවෙන් ඔබට පුළුවන් සත්තු මරන්න, හොරකම් කරන්න, ඕන දෙයක් කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. එතකොට අන්න දැන් අපි අපේ හිත අසංවර බවට පත්වන්නට හේතු වන සංයෝජනයක්, බැඳුමක්. අපි කයෙන් වචනයෙන් අපිව ඉක්මවා යන්න පුළුවන්කම තිබුණේ ඒ හිතේ තිබුණු ඒ සංයෝජනය නිසා, බැඳුම නිසා. මොකද ඒ බැඳුම ඇත්ත නොපෙන්වා තියෙන, ඇත්ත නොපෙන්වෙන කම කියන මේ අවිද්‍යාව කියන මේ සංයෝජන ධර්මය. එතකොට මේ අවිද්‍යාව නැමැති සංයෝජන ධර්මය නිසා අපිට ඇත්ත යථාර්ථය සම්පූර්ණම වහලා දැම්මා. ඇත්ත යථාර්ථය සම්පූර්ණම වහලා දැම්මා. අවිද්‍යාවෙන් කාරණා දෙකක් කරනවා. ඒ තමයි ඇත්ත වහනවා සහ බොරුවක් පෙන්නනවා කියන දේ. ඇත්ත වහනවා, බොරුවක් පෙන්නනවා. මොකද්ද වහපු ඇත්ත? අර විදිහට රූපය හටගෙන ඉතුරු නැතුව නැති වුණා කියපු එක පෙන්වෙන්නේ නැහැ. තමන් සංකල්පමේ වශයෙන් හදාගත්ත දේ ලෝකේ තියෙනවා කියන බොරුව පෙන්වුවා. එතකොට දැන් ලෝකේ වටින නොවටිනකම් හම්බ වෙලා තියෙනවා. දැන් හම්බ වෙනකොට මොකද වෙන්නේ? ඔබට දුක් විඳින්න පුළුවන් බව නිකම්ම නිර්මාණය වෙලා. දැන් ඔබ කැමති අකමැති දේවල් ලෝකේ තියෙනවානේ. දැන් අකමැති දේවල් නොලබියන්න පුළුවන්, කැමති දේ ලැබෙන්න පුළුවන්. ඒ තියෙන දේවල් තමන්ට අවශ්‍ය විදිහට නොපවතිනකම් මේවා අනිවාර්යයෙන්ම ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙන දේවල්. එතකොට දැන් මේ දුක විඳින්නේ ඔබ කියන්නේ එළියේ ඒ දේ එහෙම වෙන නිසා කියලා. ඇත්තටම ඔබ දුක විඳින්නේ ඒ විදිහට එළියේ වෙන නිසා නෙමෙයි. එතනට යථාර්ථය නොදන්නාකමෙන් ඔබ මෝඩකමක් පවත්වන නිසායි. ඒ නිසායි මේ දුක කියන දේ උරුම වෙන්නේ. ඒ නිසායි දුක කියන දේ තමා කරා පැමිණෙන්නේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අපි එතන තියෙන ඇත්තම කතාව මොකද්ද කියන එක ටිකක් මීට වඩා නුවණකින්, මීට වඩා පරතරක් පේන විදිහට ටිකක් විමසලා බලන්න. අන්න ඒ දේ විමසගෙන යනකොට තමයි පින්නතුනේ අපිට ওই රූපයේ භූතයේ කියන ලක්ෂණයට හිත තියන්න පුළුවන්කම තියෙනවා නම් ඒක වටිනාකමක් පේන්නේ. එතකොට අපිට තේරෙනවා එතන කවදාවත් දෙයක් ඇත්තේ නැහැ. ඊට පස්සේ තව හිත පැත්තේ ඇති වෙන ගති ටිකක් තියෙනවා. හිත පැත්තේ ඇති වෙන ගති ටික මොකද්ද? වේදනාව, සංඥාව, සංස්කාරය සහ විඥානය. වේදනාව කියලා කියනවා විඳිනකම. එතකොට විඳිනකම කියනකොට අරමුණ අපි
විඳිනවා. එතකොට කෙනෙක් සැප වශයෙන් විඳිනවා, කෙනෙක් දුක් වශයෙන් විඳිනවා, කෙනෙක් උපේක්ෂා වශයෙන් විඳිනවා. එතකොට මේ සැප දුක් උපේක්ෂා වශයෙන් යම් කිසි දෙයක් අපි විඳිනවා. ඒ කියන්නේ දෙයක් දැක්කහම එක්ක අපි හොඳයි ලස්සනයි කියලා ඒක අපි සැප වශයෙන් අරගෙන ඒක විඳිනවා. තවත් කෙනෙක් දෙයක් පිළිබඳව දුක් වශයෙන් අරගෙන විඳිනවා. තවත් කෙනෙක් සැප සහ දුක කියන මේ දෙකම නැතුව ඒ අරමුණ තුළ උපේක්ෂාව ඒ අරමුණ පිළිබඳව විඳිනවා. එතකොට මේ සැප දුක් උපේක්ෂා කියන මේ ඇති කරගන්න දේවල් වලට වේදනාව කියලා කියනවා. විඳීම සහගත ස්වභාවය. එතකොට සංඥාවක් තියෙනවා. සංඥාව කියන්නේ හඳුනන කම. එතකොට මේක නිල් රතු කහ ආදී වශයෙන් හෝ මේ ලක්ෂණ වශයෙන් හෝ හඳුනා ගන්නා කමක් තියෙනවා. ඒ වගේම හිතන කමක් තියෙනවා. ඒ විඳපු හඳුනපු දේ පිළිබඳව හිතන කමක් තියෙනවා. ඒ වගේම දැනගන්නා කමක් තියෙනවා. මෙන්න මේකට කියනවා ලෝකේ පවතින ධර්මතා ටිකක් නැතිනම් අනාත්ම ලක්ෂණ ටිකක් අනාත්ම ධර්මතා ටිකක් කියලා. එතකොට මේවලට භූතයයි කියලා කිව්වා. භූතයයි කිව්වේ මේ කවදාවත් සත්වයක් නොවුණු පුද්ගලයෙක් නොවුණු දෙයක්. දැන් ඔබට ඇතිවන වේදනාව කියන එක කවදාවත් කෙනෙක් නොවන දෙයක් නොවන ධර්මයක් තමයි වේදනාව කියලා කියන්නේ. ඒකට කියනවා චෛතසික ධර්මයක් කියලා. ඒ කියන්නේ ඒක හිතේ යෙදෙන ධර්මයක්. ඒ හිතේ යෙදෙන ධර්මයේ කවදාවත් ලෝකයේ ඇතුලේ තියෙන දෙයක් එහෙම නෙමෙයි. ඒක හිතේ ඇති කරගත්ත ධර්මයක්. හිතේ ඇති කරගත්ත ධර්මයට වටිනකමක් හෝ හිතේ ඇති කරගත්ත ධර්මයට නොවටිනකමක් ඇත්තේ නැහැ. ඒ වගේම ඔබ හිතෙන් හඳුනාගත්ත දෙයට හඳුනන කමට වටින දෙයක් හෝ නොවටිනකමක් ඇත්තේ නැහැ හඳුනන කමට. ඒ වගේම ඔබ හිතන කමට හඳුනන බවක් හෝ විඳින කමක් හෝ වටිනකමක් ඇත්තේ නැහැ. කියන්නේ ඔබ හිතන කමට වටිනකමක් ඇත්තේ නැහැ කවදාවත්. හිතන කමට හොඳ නරකක් ඇත්තේ නැහැ. එතකොට ඒ හිතන කම කියන එක වටින නොවටිනකම් ඇලීම් ගැටීම් ආදීන් තොර දෙයක් තමයි හිතන කම කියන එක. ඒ කියන්නේ ඒක ලෝකේ තක්සේරු කරන්නට නොහැකි දෙයක්. ඒකට කියනවා අපි චෛතසික ධර්මයක් කියලා. ඒ කියන්නේ හිතේ හටගත්ත චේතනාව කියන ගතියක්. ඒ කියන්නේ හිතන බවක් කියන එක, හිතන කමක් කියන එක. ඒක පමණයි එතන තිබුණ දේ. ඊට පස්සේ විඥාණය කියලා කියන්නේ දැනගත්ත කම. එතකොට දැනගන්න කම කෙනෙක්වත් දැනගන්න කම පුද්ගලයෙක්වත් ඒ මොකක්වත් නෙමෙයි. එතකොට මේ දැනගන්න කම කියන මේ ධර්මයක් මේවලට කියනවා අනාත්ම ධර්මතා ටිකක් කියලා. ඇයි මේවලට අනාත්ම ධර්මතා ටිකක් කියලා කිව්වේ? රූපය කියන එක හේතු නිසා සකස් වෙන ධර්මයක්. රූපය කියන එක හේතු නිසා සකස් වෙන ධර්මයක්. මොකද්ද රූපය සකස් වෙන්න තිබුණ හේතුව? ආහාර ප්‍රත්‍යය. ඒකට කියනවා ආහාර ප්‍රත්‍යය. ආහාරය නිසා තමයි රූපය සකස් වෙන්නේ. කන බොන බත් පාන් කව්පි මුං ඇට ආදී ආහාර නිසා මේ රූපය සකස් වෙනවා. එතකොට රූපය සකස් වෙනකොට ඇහි ප්‍රසාදවත් බව, කනේ ප්‍රසාදය, සෝත ප්‍රසාදය කියලා අපි කියනවා, නාසයේහි ප්‍රසාදය, ගහන ප්‍රසාදය, දිවේ ප්‍රසාද, කයේ ප්‍රසාද රූප කියන දේවල් උපදිනවා. ඒක හරියට මේ පින්නතුනේ කණ්ණාඩියක් වගේ. ඒ කියන්නේ ඒක හරියට උපවත් බවක් වගේ. ඒක ඊටාම සියුම් ඇහැට පේන දේවල් එහෙම නෙමෙයි මේවා. එතකොට මේ ඇහැට නොපෙනෙන මේ ප්‍රසාදවත් බවට මොකද වෙන්නේ? බාහිර තියෙන රූප ගැටෙනවා. රූප පතිත වෙනවා. එතකොට බාහිර තියෙන රූප ගැටෙනකොට රූප පතිත වෙනකොට දැන් ඇහැට ගඳ සුවඳ පතිත වෙන්නේ නැහැ. ඒක පතිත වෙන්නේ නාසයට නැතිනම් සෝත මේ ගාහන ප්‍රසාදයට විතරයි ඒ ගඳ සුවඳ ආදී දේවල් පතිත වෙන්නේ. දැන් චක්කු ප්‍රසාදයට පතිත වෙන්නේ ඇස නැමැති ප්‍රසාදයට පතිත වෙන්නේ වර්ණ සතහන් කියන දේවල්. එතකොට මේ වර්ණ සතහන පතිත වෙනකොට ඒක හරියට දකින්නකෝ ප්‍රසාදරේ ප්‍රසාද රූපේ කියන එක කණ්ණාඩියක් වගේ කියලා. ඒ කණ්ණාඩියට පතිත වෙන්නේ ඒ ඉදිරිපසින් ඇති වස්තුවේ ප්‍රතිබිම්බය නැතිනම් ඡායාව. අන්න ඒ වගේ තමයි ඇහැට පතිත වෙන්නේ ඉදිරිපසින් ඇති දේ තියෙන ඡායාව. ඒකට අපි කියනවා සෝත ප්‍රසාදයට වර්ණ රූපේ පතිත වෙනවා කියලා. ගාහන ප්‍රසාදයටත් ඒ විදිහටමයි. ඒකට ගඳ සුවඳ තමයි ඇවිල්ලා ගැටෙන්නේ. ඒකට රූප ගැටෙන්නේ ඇහැට පේන වර්ණ රූප ඇවිල්ලා ඒකට දැනෙන්නේ නැහැ. එතකොට ඒ ප්‍රසාද රූපයන්ට අනුරූප වුණ දේවල් ඇවිල්ලා ගැටෙනවා. එතකොට දැන් අපි ලෝකෙ පිළිබඳව දැනගන්නේ රූප පිළිබඳව හඳුනාගන්නේ සංජානනය කරන්නේ මොකක් නිසාද? ඔය ඇහැ තියෙන නිසා, කන තියෙන නිසා, නාසය, දිව, කය තියෙන නිසා තමයි අපි ඒ රූප ධර්මයන් විඳින්නේ.
අනේ නිසා තමයි මේ රූපේ මොකක් නිසාද හටගත්තේ කියලා අහුවොත් රූපේ හටගත්තේ ආහාර නිසා. එතකොට ඔබට ඇහැ ඉපදුනේ ඇහැට දකින්න පුළුවන් වර්ණ රූපේ ඉපදුලා තියෙන මොකක් නිසාද? කබලින්කාර ආහාර නිසා. නැතිනම් ඔබ කන බොන ඔය ආහාරයේ තිබුණොත් තමයි ඔය විදිහට රූප දකින්න පුළුවන්කම තියෙන්නේ. විඳින්න පුළුවන්කම තියෙන්නේ ඔය විදිහට කන බොන ආහාරය තිබුණොත්. එතකොට කන බොන ආහාරයෙන් හටගන්න දේවල් ඕජාමයේ ගතිය ඔබට සපයන්නේ නැති වුණොත් එහෙම ওই ඉන්ද්‍රිය ටික ඔක්කොම මොහොතකින් අකර්මන්නේ වෙලා යනවා. ආහාරමය ඕජාව ශරීරය තැම්පත් කරගත්ත දේවල් හෝ වේවා නොකරගත්ත දේවල් හෝ වේවා යම් වෙලාවක ඒ ඕජාසාරය ප්‍රසාද රූප උපදවන්නේ නැති තත්ත්වයට පත් වුණොත් එහෙම එතකොට කොයිම මොහොතකවත් නැවත ওই ප්‍රසාද රූප පවත්වන්න පුළුවන් කමක් නැහැ, උපදින්නේ නැහැ. ওই ටික ඔක්කොම නැති වෙලා යනවා. එනිසා කය තියෙන්නේ මොකක් නිසාද කියලා අහුවොත් නැත්නම් රූප තියෙන්නේ මොකක් නිසාද කියලා අහුවොත් රූප තියෙන්නේ පින්නතුනේ කබලින්කාර ආහාර නිසා. නැත්නම් ආහාර ප්‍රත්‍යයෙන් තමයි රූපය පවතින්නේ. එතකොට වේදනාව තියෙන්නේ ඒක තියෙන්නේ හිතේනේ. හිතට අපි කවන්නේ නැහෙනේ. එතකොට වේදනාව තියෙන්නේ. වේදනාව තියෙන්නේ ස්පර්ශ ප්‍රත්‍ය නිසා. ස්පර්ශ ප්‍රත්‍ය කියලා කිව්වේ ඇහැට වර්ණ සටහනක් ගැටුණට පස්සේ ඒ අනුව හිත යෙදුනට පස්සේ තමයි වේදනාව කියලා ගතියක් හිතේ ඇති වෙන්නේ. එතකොට ඒ ස්පර්ශය තියෙන තැනක ගැටීමක් තියෙන තැනක තමයි විඳීම කියන දේ ඇති වෙන්නේ. අන්න එතකොට මේකට මුල් වෙලා තියෙනවා දැන් රූපයත් එක පැත්තකින් හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි මෙතනදී ප්‍රධානම හේතුව බවට පත් වෙලා තියෙන රූපයේ තිබුණ පමණින් විඳීම ඇති වුණා කියන එක නෙමෙයි. මෙතන තියෙන ප්‍රධානම හේතුව තමයි ස්පර්ශ වුණා. ස්පර්ශයේ තිබුණ නිසා තමයි වේදනාව ඇති වුණේ. ඒකට මේ නාම ධර්මතා ටික මේ ටික ඔක්කොම තියෙන්නේ මොකක් නිසාද? ස්පර්ශය මූලික කරගෙන. ඒ නිසා තමයි පස්ස මූලිකා සබ්බේ ධම්මා. ස්පර්ශය මේ සියලු ධර්මයන් මූලික කොට තියෙන දෙයක්. එතකොට මේ විඳීම කියන දේ යම්තයක් ස්පර්ශ වුණා ගැටුණට පස්සේ තමයි එක්කෝ ඇහැට රූප ගැටිලා ඒ අනුව හිත යොමු වුණාට පස්සේ තමයි එතන වේදනාව කියන දේ උපදින්න පුළුවන් පසුබිම තියෙන්නේ. ඒත් එක්ක එකට වේදනාව කියන දේ උපදින අර ස්පර්ශය මුල් කරගෙන ප්‍රත්‍ය කරගෙන ඊට පස්සේ අපි ගත්ත සංඥාව අපි හඳුනනකමට තනියෙන් තියෙන්න පුළුවන් කමක් නැහැනේ. හඳුනන්නේ මොකද්ද? ස්පර්ශ වෙච්ච දේම තමයි හඳුනාගන්නේ. එතකොට එනම් සංඥාව පවතින්නේ මොකක් මුල් කරගෙනද? ස්පර්ශ හේතුවෙන් තමයි සංඥාව පවතින්නේ. හිතන්නේ මොකක් නිසාද? හිතන්නේ ස්පර්ශය මුල් කරගෙන. හිතන කම, තවදින් කිව්ව චේතනාව, තවදින් කිව්ව සංස්කාරය මේ ටික පවත්න්නේ මොකක් නිසාද? මෙහි පැවැත්ම තියෙන්නේ ස්පර්ශය කියන ධර්මයේ මූලික කරගෙන. එතකොට ස්පර්ශය මූලික කරගෙන තියෙන වේදනා සංඥා සංස්කාර කියන මේ ධර්මය. රූපය ආහාර ප්‍රත්‍යයෙන් තියෙන ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව සංඥාව සංස්කාරය කියන මේ දේවල් ටික තියෙන්නේ. ඊට පස්සේ විඥානය මොකක් නිසාද? විඥානය කියලා කියන්නේ දැනගන්න කම. හිතින් අපි කියනවා විඥානන ලක්ෂණය කියලා එකට. අන්න දැනගන්නා කම පින්නතුනි දැනගන්නා කම තියෙන්නේ විඥානනේ තියෙන්නේ නැතිනම් විඥානය කියන එක තියෙන්නේ නාම රූප ප්‍රත්‍යේ. නාම රූප ප්‍රත්‍යේ කියන්නේ අපි ආහාර ප්‍රත්‍යයෙන් තියෙනවා කියන්නේ රූපේ. අන්න ඒ රූපයත් ඒ වගේම ඒ ස්පර්ශය ස්පර්ශ වුණ කම වේදනාව ඇති වුණ කම සංඥාව ඒ වගේම හිතන කම මේ ලක්ෂණ ටික තියෙන තැනට තමයි විඥාණයට හට ගන්න පුළුවන්කම තියෙන්නේ විඥානයේ පවතින. එතකොට දැන් ඔන්න කිව්වා විඥානය තනියම ඉපදිලා තනියම තිබුණා එහෙම නෙමෙයි. දැනගන්න කම වෙනම තිබුණා නෙමෙයි. මේ දේවල් ප්‍රත්‍ය කරගෙන මේ දේවල් ඇසුරු කරගෙන තමයි විඥානය කියන දේ පැනවුනේ. එතකොට මේ විඥානය කියන දැනගන්නා කම කියන එක නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. ඒකට රූපයත් උපකාරය කළා. ඒකට නාම ධර්මතා ටිකත් උපකාර කළා. එතකොට මෙන්න මේ විඥානය නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. එතකොට රූපය ආහාර ප්‍රත්‍යයෙන් වේදනා සංඥා සංකාර කියන නාම ධර්මතා ටික ස්පර්ශ ප්‍රත්‍යයෙන්. එතකොට විඥානය කියන එක නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් බවට පත් වෙනවා. දැන් මෙන්න මේකට කියනවා ස්කන්ධ පංචකයක්. කියන්නේ හේතු නිසා සකස් වන ධර්මයක්. රූප හටගත්තේ ආහාරය නිසා. ආහාර නැති වෙනකොට මොකද වෙන්නේ? රූප නැති වෙලා යනවා. එතකොට ඒ ප්‍රසාදාදී රූප මොහොතක් මොහොතක් පාසා බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. නැවත නැවත අලුතෙන් සකස් වෙනවා. අලුතෙන් බාහිර රූප ගැටිච්චි පමණින් බිඳිලා යනවා. එතකොට මෙන්න මෙතන තියෙනවා මේ ලක්ෂණය. අපිට ඒක තේරුම් ගන්නට වෙනවා.
එතකොට නාම ධර්මතා ටික වේදනා සංඥා සංඛාර කියපු ටික ස්පර්ශේ මුල් කරගෙන තියෙන. ඒ ටික ස්පර්ශ නැති වෙනකොට නැති වෙලා යනවා. එතකොට ওই රූපයක් නැති වෙනවා නම් ස්පර්ශ ආදී ඒ ධර්මයක් නැති වෙනවා නම් ස්පර්ශ මූලික කරගත්ත ටිකක් නැති වෙනවා නම් එහෙනම් විඥාණයට තියෙන පුළුවන් කමක් නැත්තේ නේද? එහෙනම් විඥාණයත් මොහොතින් මොහොත නැති වෙලා යනවා. එතකොට මේක මට ඕන විදිහට පවත්වා ගන්න පුළුවන් දෙයක් එහෙම නෙමෙයි. ඒ නිසා මේකට කියනවා අනාත්මයි කියලා. ඒ වගේම මේක කෙනෙක් පුද්ගලයෙක් නෙමෙයි. මොකද මොහොතින් මොහත හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන දෙයක්. කෙනෙක් නොවන පුද්ගලයෙක් නොවන අනාත්ම ධර්මයක්. මේ අනාත්ම ධර්මතාව ටික තමයි ලෝකේ තියෙන ඇත්ත භූත ස්වභාවය. අන්න ඒ නිසා මේ යථා භූත ස්වභාවය ඌ පරිදි පවත්නා ස්වභාවය. එතකොට මේ පවත්නා ස්වභාවය තේරුම් ගන්නට වන ස්වභාවය තේරුම් ගන්නට බැරිකම තිබුණොත් තමයි පින්නතුනි. එතන අර විදිහේ ලෝකයක් ගොඩ නැගිලා අකුසල් කෙරෙන මට්ටමට යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ බුද්ධිමත් වුණොත් ඔබට පුළුවන්කම තියෙනවා මේ අකුසල් සහගත මානසිකාරයෙන් ඔබේ මනස නිදහස් කරගෙන ඔබට මේ අකුසලයන්ගෙන් මිදී ඌ පරිදි ධර්මය අවබෝධ කරගෙන ලෝකේ පවත්නා ස්වභාවය අවබෝධ කරගෙන අද එන දුක නැති කරගෙන ජීවත් වෙන්න. ඒක ඔබට අද ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්කම තියෙනවා. අද ඔබ මේ දර්ශනේ වඩනවා නම් අද පටන් ගත්තොත් අද පටන් ගන්නා ඔබට ජීවිතේට දුක එන තැන්වල නොසෙල්වී ඉන්නට අද ඔබට පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා මේ ධර්මයේ සාක්ෂාතයි, මේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි, තම තමා තුළ අත්දැකිය යුතුයි. එනිසා මේ ධර්මයේ තුළ ඔබ අප්‍රමාදීව හැසිරෙන්නට කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. හොඳයි, කල්පනා කරගන්න අද දවසේදී මේ උතුම් සද්ධර්ම ශ්‍රවණයට හැමදිනාම මේ